ஆய்வோவேவா சுதா சாந்த் இதுங்க மே கதாவ சத்திய கதாவாக் இதுங்க சமாரக்கிட் ஒயாடு வெலையாதி பென்ன புலுவங் கதாவாக் சமாரக்கிட மேக்கே நாட அத்தாரி எட்டாரி அனித்தாரி டிகட்டகாம் வென்ன புலுவங் ஹவை மமுக்கியனா தயாக் நதிகரகான் நிச்சல்லா சுட்டா துரதிக பலான்ன முகத ඔය කියන්න කරන ඉන්නවා කියන දෙනවයි කියන කවුරුත් අන්තිමට නෑ අන්තිමට තමන්ට තමන් විතර ඉතුරු වෙන්නේ එතකොට තමන් අනාත වෙලා ඉවරයි කියන වගේ තැනට වැඩ වුණොතින් අන්තිමට කරගන්න දෙයක් නැති වෙන නිසා ඉතින් කතාව තමයි තමන්ගේ රටට යනවා තමන්ගේ රටට යනවනම් දෙයනේ කියලා ලංකාවට යනවනම් ඔයා ආයේ ඒ තැනට එනවනම් ඒ මිනිස්සුතේ කතා කරගෙන යන්න කතා කරගෙන යන්න මට වැටුප මෙච්චරක් ඕනේ මට වැටුප මෙච්චරක් ඕනේ කියලා කියලා ගිහිල්ලා ඉතින් කැමති නම් එන්න අකමැති නම් නැහිලා ඉන්න මම මෙතනට නාවා කියලා මේ ගෙදර ඩ්‍රයිවර්ලා කියන එක නතර වෙන්නේ නැහැ මේ ගෙදරට අලුත් කෙනෙක් එයි ඔයා ආවේ නැහැ කියලා ඔයා ගෙදර ඩ්‍රයිවර් වෙන එක නතර වෙන්නේ නැහැ ඔයා ගෙදරට සේවිකා වෙන එක නතර නැහැ කවුරු හරි කෙනෙක් හරිද අපිට හරියන වැටුප ලැබෙන්නේ නැත්තම් එක්කෝ අපි නෑවිල්ලා ඉන්න ඕනේ එක්කෝ අපි වෙන තැනකට යන්න ඕනේ අපි ඇහිල්ලා අනම්මනම් ලෙඩ දා ගන්නවට වඩා හොඳ නැද්ද පාඩුවේ ලංකාවටලා ඉන්න එක ඉතින් ගන් ගොඩක් තැන නෙමෙයි මේ අපි ඉන්න තැනම මගේ තැනම අපි දෙන්නම එකට තමයි ගිහිල්ලා ආවේ මම ලංකාවට ගියා එයා ඉන්දියාවට ගියා ගෙදර දුවානේ වැඩ කරන්න කෙනා හරිද කොහොම හරි දැන් මෙයාට දැන් මම දන්නේ මේ කතාව කොහොම හරි මම මට තමයි මිනිහ සල්ලි දෙන්නේ පඩි දෙන්න කියලා මේ පාර මෙයාට දුන්නේ පඩිය අඩුවේ හරිද මම අහන්න ගියේ නෑ මොකද කියලා මට වැඩක් නෑනේ මට කිව්වා නම් දෙන්න කියලා මට ඒක විතරයි අහන්නවා ඊට පස්සේ මම මිනිහාගෙන් අහන්න ගියේ නෑ මුකෙන් අහන්න ගියෙත් නෑ කොහොම හරි මම පාඩුවේ හිටියා ඊට පස්සේ කොහොම හරි මේක ඒ රටේ ඉන්නකොට බාබට කියලා සල්ලි ගෙන්නගෙන සල්ලි ගෙන්නගෙන තියෙනවා හරිද සල්ලි ගෙන්නගෙන තියෙනවා කොහොම හරි මෙහෙට ආවට පස්සේ පළවෙනි මාසෙ වැටුපෙන් ගත්තට වැඩිය 10ක් අඩුවෙන් තමයි දුන්නේ පඩිය හරිද 10ක් අඩුවෙන් දුන්නේ පඩිය කොහොම හරි මේකට මේ මේ රටේ කෙනා දැන් පොඩ්ඩක් කචල් එකේ ඉන්න හරිද දැන් කියනවා මට පඩිය 20ක් වැඩි කරලා ඕනේ ඈ මං කිව්වා උඹට යකෝ 20ක් වැඩි කරලා ඉල්ලන්න ඕන නෝ උඹ දැන් මේ ඇහිලා කියවලා හරියනවද නැහැ ඈ උඹ යන්නේ ඉස්සෙල්ලා කියන්න එපා දැන් මේ උඹ ඇහිලා මාසෙන් කියන 20ක් වැඩි කරන්න කියලා එහෙම කිව්වට වැඩ කරන්නේ නැහැ නේ ඈ එක්කෝම කතා කරගෙන යන්න ඕනේ නැත්තම් උඹ මේ වෙන වැටුපට වැඩ කරන්න බෑ දෙන්න ඕනේ ඈ නැත්තම් මේ මිනිස්සු කැමැත්තෙන් වැඩි කරනකන් ඉන්න ඕනේ මම පළවෙනි මාසේ පඩිය අතට එනකොට මං ඇහුවා බසාගේ මොකද පඩි වැඩි කරන්නේ නැද්ද කිව්වා වැඩි කරනවා පොඩ්ඩක් ඉඳපන් ඕකේ වැඩි කරනවා කිව්ව කතාව කිව්වනේ පොඩ්ඩක් ඉඳපන් දන්නවා කොහොමත් Tamanට කාල සීමාවනකොට පඩිය වැඩි වෙනවා දන්නවා බලෙන් ගන්න බෑනේ දුන්නොත් තමයි ගන්න ඕනේ හරිද දැන් එක දිගට දවස් දෙකක් තුනක් විතර මේ වැඩ කරන එක හරියට වැඩ කරන්නේ නැහැ මිනියා දැක්ක ගමන් කොච්චරවත් අහන්නේ පඩිය වැඩි කරනවද පඩිය වැඩි කරනවද කොහමද දැන් අන්තිමට මිනියා කියලා තියෙන්නේ මොකද්ද පඩිය වැඩි කරන්නේ නැහැ උඹ යන්න ඕනේ උඹගේ රටට හරිද දැන් සමහරක් එද අද ටිකට් එක දායිද එයට ටිකට් එක දායිද දන්නේ ඊට පස්සේ මං ඇහුවා උඹ ඇයි ඔච්චර ආදිස්සිය උඹට මේ ටිකට් එක දාගෙන යන්න ඕනේ මෝ ගත් කට්ටම කිව්වා මේ පඩියට මට වැඩ කරන්න බෑ මට වෙන රටක වීස් එකක් සෙට් වෙලා තියෙන්නේ මං එහෙ යනවා කියලා මං කො ලොකු දෙයක් ඈ කොහොම හොඳයි උඹ දැන් ඒ රටට ගියන් පස්සේ උඹට ඒ වීස් එක හම්බුනොත් හොඳයි ඒ වීස් එක හම්බුනේ නැත්නම් උඹට මෙහෙත් නැහැ එහෙත් නැහැ කියලා හරිද අන්තිමට ඔයගේ දේවල් වෙන්නත් පුළුවන් කොහොම හරි ඉතින් කියන දේ අහන්න නැති එක උඩින් ගියත් එක යටින් ගියත් එක කියනවනේ මෙතන අපිට ගන්න ඕන කතාවක් තියෙනවා කතාව තමයි මේක මේක පොඩ්ඩක් බුද්ධියට මොළයට හිතට ධාරණය කරගන්න තමන් වැඩ කරන තැන තමන් අවුරුද්දක් සේවය කරනවා නම් මම හැමදාම කියන කතාවක් තමයි
ඔයාගේ වැටුප ඩිනාර් 100 නම් ඔයාට අවුරුද්දකට වැඩියෙන් ඩිනාර් 1200ක් එකතු වෙනවා. ඔයාට මාසෙකට ඩිනාර් 10ක් වැඩි වුණොතින් ඔයාගේ වැටුපෙන් ඔයාට වැඩි වෙන්නේ ඩිනාර් 120යි. හරිද? ඔයා ඩිනාර් 120 ගන්න ඔයා අවුරුද්දක් මහන්සිලා වැඩ කරනවද? නැත්තම් ඔයා ලංකාවට ගිහිල්ලා පොඩ්ඩක් නිදාසෙ තමන්ගේ මව්බිම බල්ලා කාලා බීලා වටයක් ගිහිල්ලා ඇවිදලා ඩිනාර් 20ක් වැඩිපුර ගන්න ඔයා එනවද? අන්න ඒ දේ ඔයාගේ මෙතන තියෙන්න ඕන. අනිත් එක ඔය ඩිනාර් 10ට තමන්ගේ රස්සාව නැති කරගන්න හදන්න එපා. මොකද ඔයා අවුරුද්දක් වැඩ කරලාදී ඔයා ඩිනාර් 1200ක් හම්බෙනවා. ඔයා ඒ අවුරුද්ද නැති කරගත්තොදී ඔයාට ඩිනාර් 120ට රස්සාව නැති කරගත්තොදී කාටද පාඩුද? මේ මිනිස්සුන්ට පාඩුද? නෑ, අපිට දන්නන්න බෑ මිනිස්සුන්ට. මේ මිනිස්සුන්ට දැනෙන්නෙත් නෑ, දන්නන්න බෑ, දැනෙන්නෙත් නෑ. දන්නවද? ඒ හින්දා සමහරක් විට මේ කතා කියනකොට ඕගොල්ලන්ට පොඩි අපහසුතාවයක් ඇති. ඇත්තටම මම කනගාටුවෙන් ඉන්නේ ඇයි මං ආවේ කියලා. මොකද මං ආවට පස්සේ ඇත්තටම මට වැඩ වැඩි. කිව්ව කතාත් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තින්නේ. මම දන්නවා රට ජීවිතයේ මේක මම ජීවිතේ අඩියක් හරි ඉස්සරහට තියපු තැන. මේ මනුස්සයෙන් හිත රිදවන්න අවශ්‍යතාවයක් නැහැ. මම බලනවා මට පුළුවන් නම් මම ඉන්නවා ටික කාලයක්, ඉන්න බැරණක් මමත් බෑ කියලා යනවා. ඔය පඩිය වැඩි කරන්න, අරක වැඩි කරන්න, මේක වැඩි කරන්න කියලා අන්තිමට නැති ප්‍රශ්න දාගෙන යන්න හදන්නේ නැහැ. මොකද තේරුමක් නැහැ. මොකද මේ අරාබි රටේ අරාබි ජාතිකයෝ අපි දන්නේ බැරි වෙලා හරි පිංගල් එක තියදුවොත් ආයෙ ඉන්න බෑ නැද්ද? මේ වගේ තැනකින් නිදහස් වෙලා ගියාට පස්සේ කැමති නම් ආයෙ වෙන තැනකට එන්න පුළුවන්, අකමැති නම් ලංකාවේ ඉන්න පුළුවන්. ඈ, ඉතින් ඒ හින්දා මේ වගේ දේවල් හොඳට හිතලා මතලා දුරදිග බලලා කල්පනා කරලා කරගත යුතු දේවල්. දෑවර අම්මේ තාත්තේ, ඕගොල්ලෝ මේ රටවල වැඩ කරන කාලය වැදගත් නැහැ. ඔගොල්ලෝ ලංකාවට ගිහිල්ලා ආවද නැද්ද කියන එක වැදගත් නැහැ. ඒ හින්දා තමන්ගේ රස්සාව, තමන්ගේ ආරක්ෂාව පළමුව හිතන්න, තමන්ගේ දේවල් ගැන පළමුව හිතන්න, දැනුවත් වෙන්න, තව කෙනෙක්ව දැනුවත් කරන්න. හමුදා චර්යාවකින් පරිස්සමින් බුස්සරණයි හැමෝටම.